අදින් පස්සේ අපි දෙන්න අතර කිසිම බැඳීමක් නැහැ විරාජ්. හැම දෙයක්ම නමට විතරයි. තව දෙයක්. ඔයාට එහෙම ඉන්න බැයි නම් ඔයාට පුළුවන් කැමති තීරණයක් ගන්න. මේ පොඩි ප්‍රශ්නේ ඔච්චර දුර දිග අරගෙන යන්න එපා විශ්මි. ඔයාට මේක පොඩි ප්‍රශ්නයක් වෙන්නේ නැති. හැබැයි මේක මට ලොකු ප්‍රශ්නයක්. මම බොරු කාරයකට අහු වුණානේ. මගේ ජීවිතේ නිසා මේක ලොකු ප්‍රශ්නයක්. ඔයා මට ආමට මේක තේරුම් කරලා දෙන්න එක අවස්ථාවක් දෙනවා නම් මට පුළුවන් හැමදේම මට තේරුම් කරලා දෙන්න. විරාජ් මට ඔයාගෙන් කිසි දෙයක් තේරුම් ගන්න ඕනේ නෑ තවත්. ඔයා ඇඳේ නිදා ගන්න. මම බිම නිදා ගන්න. එපා. එහොමින්. මම බිම නිදා ගන්න. විශ්මිදුව කවදාවත් ඔය විදිහට හැසිරෙලා නැහැ. නැද මාළෝ සමගින් සමාදානෙන් කොච්චර හිටියද? හැබැයි මේ විරාජ් පුතා කිව්වේ එළිය ඇවිදින්න කියන්නේ විශ්මිදුව ඔළුවේ කැක්කුමට වෙන්නේ නැති කියලා. ඔය ඉතින් ඒ ඇතුලේ ඉඳලා ඉඳලා එකපාරට එළියට වැස්සක මං ඔළුව කැක්කම හැදෙනවා. මොන අසනීපෙ තිබ්බත් විරාජ් පුතාට ඔය විදිහට විශ්මි ගස්සලා යන්නේ. ඒ වුණාට ඉතින් අද එහෙම වුණානේ. ඈ ඒ වුණාට ඇමතිතුමා අපි ඕවා පස්සේ පන්න පන්න ඕනවට වඩා ඒ ගැන හිතන්න ඕනේ නැ නේද බණ්ඩු නොහිතත් බෑ නේද මහත්තයා එක අතකට හිතන්න දෙයක්වත් නැ අනේ වන්දන්නේ හිතලත් බෑ නොහිතත් බෑ මං ගිහින් ඕකට දුවගෙන් අහනවා එපා 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 ආන්න එපා ඇමතිතුමා තේරුමක් නැ බලක් නැ ඇයි තේරුමක් නැ කියන්නේ ඇයි වැඩක් නැහැ කියන්නේ මගේ දුවගෙන් ප්‍රශ්න අහන්න මට අයිතියක් නැද්ද අයිතියක් තියෙනවා නමුත් රොහන් ඇමතිතුමා ඒගොල්ලෝ දැන් වෙනම පවුලක්නේ නේ ඈ ඒගොල්ලෝ වෙනම අඹුසැමි යුවලක් ඉතින් ඒ පවුලේ ප්‍රශ්න වලට පිටින් ඉඳලා අපි එහෙම අත දාන එක හරි නැහැ නේ ඔව් අඹුසැමි ප්‍රශ්න වලට අපි අත දාන්න හොඳ නැහැ හරි නැහැ ඒක මේ කැප නැහැ දැන් උඩ කියන්නේ මට කිසි දෙයක් අහන්න එපා කියලා එපා 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 මම හොඳටම බය වුණා. ඔයා ආවද? ඒව මට එන්න කියලා කිව්වේ. මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕන. ඔයාට තාම මාව පරණ ෂෙල්ලය විදියට පේනවද? නැතෝ. ඔයාට ඉතින් සල්ලි ලොකු වුණාට මට කවදාවත් ඒ දේවල් වටින්නේ නැහැ ඔයාව තරම්. මං ඔයාව කසල් බඳින්න කැමති. අඩෝ අප්පා
එතමද? ඔව් මං ඔයාලට ගොඩක් 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 ආදරේ. මට මට මේක ඉතා ගන්න බෑ. මට හිතෙන්නේ මං ඔව් මේක හීනයක් දකින්නවා කියලා. මේ ඇත්තට හීන එකක් නෙමෙයි නේද? එන්නකො මම මේක ඔයාට හීනයක්ද හැබෑවක්ද කියලා පෙන්වන්න. එන්නකො මෙහෙන් එන්නකො ඔයාගේ අත ඉස්සරහට දාන්න. අයියෝ අත ඉස්සරහට දාන්නේ? අත ඉස්සරහට දාන්නකො. මේක හීනයක් නම් ඔයාට මේකෙන් ගැහුවම දැනේ. හැබැයි හීනයක් නොවේ නම් ඔයාට දැනෙන එකක් නැහැ. ශරි ශරි මේ මහරය මරලා තෝරි දෙන්න තුටික කිමිහිට කෑ ගන්නවද? මොකද අපිටත් නිදා ගන්න තියෙනවා. වතුර 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 හරි අප්පා මේ හීනෙන් කෑ ගන්නකොට මේ සද්දේ අඩු කරලා කෑ ගන්න පුළුවන්ද? ඒ වගේද? අපේ විසමාතරයට කොරනකොට තනගෙන බුරුදු කොට චේන්ස් ඔගේ ඉරන වගේ. කටවක් Uncle Sam Uncle Sam මේ අර අපා හෙටකොට මම දැක්කේ හීන එකක්ද? එකක්ද 10ක්ද කියලා අපි දන්නේ නැහැ. නිදා ගන්නකොට දීපුතුන් සීගල නිදා ගන්නවා. සාලින්දට අපි කීවනේ හෙට උදේ දෝනියන් දැත් කඳවගෙන එන්න කියලා. එක රැයක් ඉවසලා ඉන්න බෑනේ. ඉතින් කොහොමද කරන්නේ? නිදා ගන්නවා නිදා ගන්නවා. මම මේ නැහින දෙහින කාලේ මට පළ දීපු කරුණ විපාකයක මහත නැහින දෙහින කාලේ පුච්චන දෙ සල්ලි වලින් මේ අහිංසක අපිට කියා කර දුන්නා නක් ඈ කොල්ලන් ලොකු පිනක්ද ඈ කොල්ලන් ලොකු සත්කාරයක්ද දැන් ඒක නෙගේ ඉත තමයි මේ සෙල්ලා දැන් නිදා ගන්න ගෑල්ලම හෙට උදේට ඒ මාඩේ පොර වස්තුර එකක් දෙන්න උතන මලේ මන මේ මේ නෝඩි පිටිසෝ ගාතා වෙල් නිදා ගන්න. නැත්නම් සූර්ය මත කර ගන්නකො. ඉවරයිනේ. පොකෝ ඇබිල මෙතනින් දෙන්න මම යනවා. බණ්ඩෝ. මොකෝ දන්නේ නැද පත්තරේ ආවේ නැද්ද? මං හිතන්නේ ලොකු මහත්තයා පත්තරේ පින් කරලා නැතුව ඇති. ඔය කිව්වේ කතාව. පත්තර ගහන්න නැති රටක් තියනවා ඈ කිමෙව මෙයා තේ දැන් ප්‍රශ්නයක් නෑ ප්‍රවෘත්තියක් නෑ ඈ ඉතින් පත්තර වර්තා කරු මොනවා කියලා ලියන්නද හැබැයි ඉතින් අපේ සෑම් මහත්ය නගරාධිපති වුණාට පස්සේ පත්තරකාරයන්ට හොඳ හොඳ ඒවා දී ඉලියන්නේ නේ ඇයි රෝහණමැතිතුමා එහෙම කිව්වේ එහෙම කියන්නේ එහෙම කියන්නේ සෑම් මහත්තයා දැන් සෑම් මහත්තයා වගේ නැනවත් බුද්ධිමත් මානවහිතවාදී අවංක පිවිතුරු නිර්මල අකලංක නිකලල් හදවතක් තියෙන මිනිස්සෙක් ඡන්දෙන් දින්නට පස්සේ ලියන්න දේවල්ද නැත්තේ දැන් බණ්ඩමේ මගේ ගුණ ගායනා කරනවද එහෙම නැත්තම් මට බණිනවද කොහොමද සෑම් මහත්තයා දැනෙන්නේ නැති ගුණ කියලා වර්ණනා කරනකොට කාටත් ඔය වගේ ඒවා දැනෙනවා දේශපාලනය කරන්න ඕනේ ලාමක ටින්ටින් ඈ මුදු මොලොක් හදවත් තියන අය නෙමෙයි අපි වගේ අභියෝග ජය ගන්න පුළුවන් කාර්ය ශූර එඩිතර කොල්ලෝ ඒ වුණාට ඉතින් මං වගේ සරල සුන්දර මිනිසුන්ටත් මිනිස්සු කැමති එහෙනම් ඉතින් ඉල්ලහංකො මොනවද ඡන්දේ ඔය අපේ මම ඔය කිසිම තනතුරු තාන්නාන්තරයකට ඔය මගේ කිසිම ඇල්මක් ගැල්මක් නැහැ අම්මේ ඒක තමයි අර මරණාධාර සමිතියේ බණ්ඩාකාරිකකම හම්බෙච්ච ගමන් හරියට කටුසය කරේ රත්තරන් එල්ලුවා වගේ මෙන්න ඒ වරේ පත්තරේ යන්නේ
अंकल सैम, अंकल सैम। සලා කෝ තාම කිසිම සද්දයක් නැහැනේ සද්දයක් එන්නේ මොකද බෝම්බයක් තියනවද බෝම්බයකට එහා එකක් එතෙන්ට යව්වේ හැබැයි ඒකත් ඉතින් පුස් වෙඩිල්ලක් මුත් තමයි ප්‍රශ්න දුලාරගේ ෆෝන් එක වැඩ කරන්නේත් නැහැ මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නේ කිව්වත් වගේ විරාජ් කපටියනේ බෝම්බේ පුස් වෙඩිල්ලක් කරගෙනද දන්නේ නෑ නෑ එහෙමනම් වෙන්න බෑ විෂ්මි කොහොම හරි විරාජ්ව ගෙදරින් එළියට දාන්න ඕනි හ්ම් ගෙදරින් එළියට එළුවා නම් මෙහෙ ඉන්න එපා වෙන යන්න තැනක් තියෙනවයි කියලා කිව්වත් ඔගේ ඉස්සරහා කාමරේවත් අස් කළා තියන්න වෙ නේද විරාජ් මෙහෙ ආවොත් අපිට ඇත්තක මෙහෙ ඉන්න බෑනේ අපි රොහන් අංකල්ට කිව්ව අපිට ඇත්තක මෙහෙ ඉන්න බෑ කියලා හා ඉන්න බෑද බරෙන් යනවා බරෙන් යනවා මිනිහා එමෙකේ මන් දන්නවනේ මිනිහාගේ एक ही दिन विराज गेदरिंग एलोवला में हाँ टावम बाला गान कुलवानी आप इटे पार टे बहिने से दूनात कमाकने वो विराज गेदरिंग एलोवला यो और नगी वा कता वगी वे इतिंग ऐतने विराज जो गेदरिंग एलोवा ना काउंट द कंपनी के बाला गाने विश्मिया नो द नैनी कैरकिला कोमारी चांस के ने तिलांटो मत आमाई कोमाई ने ना मंगील बाल ले अंकल सैम अंकल सैम मटा तेरे नो मंपास कॉल ले देर नांको डैनी वहाँ तय कोहे तो गिये ये ही पेरे दे दवस देखे ही माफी देनना भी लग गया मामा मुनराग लग गया डैनी महत्तेर कॉल या कुछ गंदे विद्यार्थी बने नहीं फोन ने का तोफ कर गिना ये क्या नहीं चरही तंडे पा मुनराग लो सावी मट पारणा नडू आती बा मंग ये कट गया अभी आरवेडी खरान नेत्र डैनी महत्ते सैम रोहान गेंग ऐत करने वेडी द අපිට තව ටිකක් ඉවසන්න වෙනවා. ඒ මොකද ඩැනී මහත්තයා? පහු වෙනකොට කොහු කොහු වෙනවා කියනවනේ. ඒක නිසා හොඳ නේද මේ වැඩේ ඉක්මනට කරලා ඉවරයක් කරොත්? දීපා එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් විනාශ කරන්න පොයින්ට් එකක් මට හම් වෙලා තියෙනවා. සෑම් කාර්යා මගේ ළඟ වැඩ කරනකොට විරාජ් දුලාරි කියලා කෙල්ලෙක් එක්ක යාළු වුණා. මගේ වැඩක් ඉතින් ඒ දුලාරි කෙල්ල ආපහු විරාජ් හොයාගෙන ඇවිල් වත්සලාට අහුවෙලා කාලවරෙල්ලකෝ දැන් වැඩේ උච්චතම අවස්ථාවට ඇවිල්ලා තියෙනවා විෂ්මි විරාජ්ට පයින් ගහලා එළවුන තැනට ආවම අපි අපේ වැඩේ කරමු ඊට පස්සේ රොහාන් නැමැතිතුමා දෙන්නව කණින් අල්ලලා එළියට ඇදලා දානවා ඒක තමයි අපිට කෙරෙන්න ඕනේ දැන් මම වරුවත් ඉස්සේ බලන් ඉන්න කොහොමද යෝදයා මා මේ ගුණේනේ කොයි වෙලේ දායි දැන් මම මෙතන වරුවකටත් වැඩිය මේ ඉඳගෙන ඉන්නේ බණ්ඩා කිව්වා මට පොඩ්ඩක් ඉඳගෙන ඉන්න කියලා රොහන් මාතර ගිහිල්ලා එන්න කියන්නම් කියලා දැන් බණ්ඩාත් නැහැ රොඩ්ඩත් නැහැ දැන් රොඩ්ඩ කිව්වේ මට නෑ මං කිව්වේ බණ්ඩාගේ රොඩ්ඩක්වත් නැහැ කියලා බණ්ඩා මේ දවස්වල අවුලෙන් ඉන්නේ ඌට වැඩ වැඩි බණ්ඩාගේ විතරක් නෙමෙයි වැඩි කල්යන්න ඉස්සෙල්ලා රොහන් මාත්‍යාගෙත් ඔළුව අවුල් වෙයි මේ සෑම් කාර්යයක් කරන වැඩවලින්. ඇයි ඒ පාර මොකද වෙලා තියෙන්නේ?
දැන් උන් ඔය අර මුතු වෙලා අවුරුදු සේ තියන්න බොරාල කනත්ත ගන්න කියලා. ඉතින් ඒක හොඳයි. ඉතින් දෙයනේ දැන් ඔය මේ බක්මහා උලල කරන ඇසේ මරණයක් આવුවොත් ඒකට යුතු කරන්නේ කොහොමද? ඒ වෙලාවට ලවු ස්පීකරෙන් එලොස්මන්ට් එකක් දානවා තරඟ පොඩ්ඩක් නවත්තන්න කියලා. මරණයකට යුතු ඉවරුණාට පස්සේ ආයි තරඟ පටන් ගන්න. දැන් එතකොට මේ ඔබතුමාගේ අනුදැනුම ඇතුළත මේ වැඩ කෙරෙන්නේ. ඔය පාළුවට තියෙන ඉඩමකින් කීයක් හරි ආදායමක් ලබා ගත්තාම මොකද වෙන්නේ ගුණේ? මං අද කිව්වා කියලා හිතේ තියාගන්න, එහෙම නැත්නම් ඩයරිය ලියලා තියාගන්න. ඔය සෑම් කාර්යයේ අයිඩියාස් වලට වැඩ කරන්න ගිහිල්ලා රොහාන් මහත්තයා අමාරුවේ වැටෙනා විතරක් නෙමෙයි. කවදා හරි දවසක ওই සෑම් කාර්ය රොහාන් මහත්තයාගේ ඇමතිකමටත් හීන් නූලෙන් තට්ටු කළා තමයි පස්සේ බලන්නේ කියලා. එහෙම කරයිද? මේ මාව දාන්න ඔය නගරාධිපති සර්ට මම ඔබතුමාවත් ආරක්ෂා කරලා මාවත් ආරක්ෂා කරගන්න. මං දවසකුත් කිව්වා අපි මේ ඡන්දය කරන්නේ දිනන්න. හරදින්න නෙමෙයි.